अच्छा इलाके CH3Cl लेना ना एक है हाइड्रोजन तो ना क्लोरीन नहीं का है ना अब मैं तन देख कर दा करना हाइड्रोजन एक क्लोरीन नहीं का है लेती खारी में लेती है ना और इतना ही बेदर है रखी जैसे वालों दीजिए तुमने हाँ अदे इधर बालों අන්තරාණුක බන්ධනය තමන් කියලා දුන්නා අන්තරාණුක බන්ධනය කියන්නේ මොනවද කියලා නේ අන්තරාණුක බන්ධනය කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. ඒ කියන්නේ බන්ධනයක ද්‍රව්‍යතාව මම ඉස්සෙල්ලාම කියලා දුන්නා. බන්ධනයක ද්‍රව්‍යතාව කියලා කියන්නේ සහසම්මුති බන්ධනයක් තියෙන බැඳිලා තියෙනකොට ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කවුරු හරි එක පරමාණුවක් වැඩිපුර ඇද ගන්නවා. අන්න යා අපි කියනවා විද්‍යුත් ක්‍රියාතාව වැඩි කියලා. උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් එක HCl නම් එක HCl. ඒ කියන්නේ හයිඩ්‍රජන් සහ ක්ලෝරින් ක්ලෝරින් විද්‍යුත්ක්‍රියාව වැඩි. වැඩි නිසා මොකද කරන්නේ? බන්ධන මේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනෙත් එක්ක මෙයා මේ පැත්තට ඇදලා ගන්නවා. ඒතර හයිඩ්‍රජන් පැත්තේ ඉලෙක්ට්‍රෝන වලාව අඩුයි. ක්ලෝරින්ගේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වලාව ලොකුයි. ක්ලෝරින් පැත්තේ ඍණ ආරෝපණ වැඩිපුර පේන්න තියෙන නිසා මෙයා පැත්තේ කුඩා ඍණ ආරෝපණයක් ඇති වෙනවා. මෙයා පැත්තේ කුඩා ධන ආරෝපණයක්. ඒ මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන අයින් වුණා වගේ. හරිද? මෙන්න මේක තමයි අපි කියන්නේ ද්‍රවීකරණය කියලා. මේක තමයි ද්‍රවීකරණය. එතකොට මේ ද්‍රවීකරණය වෙච්ච අණුව ගත්තොත් එක පැත්තට ධන ආරෝපිතයි අනිත් පැත්තට ඍණ ආරෝපිතයි. දැන් එතකොට මෙන්න මේ විදිහට අණු දෙකක් එකට ලං වුණොත් එහෙනම්. දැන් අපි ගමු මෙතෙන්ට ලං වුණා කියලා මේ විදිහට HCl එකක් අරන්. HCl එක ලං වුණා කියලද? මොකද ක්ලෝරින් පැත්තේ දෙයට ඍණනේ. හයිඩ්‍රජන් පැත්තේ දෙයට ධන. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න අතර කුඩා දුර්වල බන්ධනයක් ඇති වෙනවා. මේ දෙන්න අතර කුඩා දුර්වල බන්ධනයක් ඇති වෙනවා. ඔන්නයි බන්ධනයට අපි කියනවා අන්තරාණුක බන්ධනයක් කියලා. හරි? ඔන්නයි බන්ධනයට අපි කියනවා අන්තරාණුක බන්ධනයක් කියලා. මේක අන්තරාණුක බන්ධනයක්. හරි? එතකොට ජල අණු අණු අතර අන්තරාණුක බන්ධන තියෙනවා. මම එදාක ඔයාලට කියලා දුන්නා. මතක නැත්නම් ගිහලා තේ වීඩියෝ එක නැවත තව බලන්න. හරි ජල අණු අණු අතර තියෙනවා. දැන් ජල අණු සහ හයිඩ්‍රොක්ලෝරික් අණු අතරත් ඔය විදිහට හදනවා. දැන් අපි තුමු හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ජලයේ දිය කරනවා. HCl ජලයේ දිය කරනවා. හරි මෙහෙම मैंने सी ए मैंने जाले ओ एच एच इस टू ओ मिडल दिए ना एच सी ए नन मैं मिस्टर नन एच सी ए ओ दिए ना और जाला आनुई हाइड्रोक्लोरिक आम्ल दे एच सी ए आम्ल दिए ना दें मगर दें මෙයා ක්ලෝරින් ඍණ ඔක්සිජන් උත්පත්ති ඍණ තියෙනවා. ඍණ එකතු වෙන්නේ නැහැ නේද? එතකොට මෙන්න මේ ඍණ මේ ධනත් එක්ක මෙහෙම. ඊළඟට මේ යාල අතර මෙහෙම. මෙයාල අතර මෙහෙම. නේද? එහෙම එකතු වෙනවා මෙයාල. මේ දෙක අතර මෙහෙම. බන්ධ. මේ හයිඩ්‍රජන් මෙයාත් එක්ක මෙහෙම. ඒ ළඟ තියෙන මේ ක්ලෝරින් මේ හයිඩ්‍රජන් එක්ක. ඔන්න ඔය විදිහට අන්තර අණුක බන්ධන ඇති වෙනවා. सर मुझे पहले दिल नहीं है हाँ हाँ पहले दिल है सर दम हरी सर पहले दिल दम पहले दिल सर अरे दम में क्या आगे नहीं है आग दम में क्या आगे नहीं है मैंने नहीं दिया था द्रवी करने वेच्च අණු අණු අතර ද්‍රවීකරණය වෙච්ච අණු අතර මේ විදිහට අන්තර අණුක ආකර්ෂණ බල ඇති වෙනවා. හරි? ඔන ඔඩ කියන අපි අන්තර අණුක බන්ධන කියලා කියනවා. දැන් අපි ඊළඟ බලමු අලුත් කොටස මොකද්ද? හයිඩ්‍රජන් බන්ධන කියන්නේ මොනවද කියලා බලමු. හයිඩ්‍රජන් බන්ධන ටියුට් එක අරගෙන ටියුට් එකේ තියන වෙන කොටසක් හයිඩ්‍රජන් බන්ධන කියලා. එතකොට මේ දැන් හයිඩ්‍රජන් බන්ධන කියන එක අතිශයින් වැදගත් අපිට ඉගෙන ගන්න මොකද මේ ජීවයේ පැවැත්ම සඳහා මේ හයිඩ්‍රජන් බන්ධන ගොඩක් වැදගත් වෙනවා හරිද අන්තර අණුක ආකර්ෂණ බලවලින් ප්‍රබලතම ආකර්ෂණ බල වර්ගයක් තමයි මේ හයිඩ්‍රජන් බන්ධන කියන එක අන්තර අණුක බන්ධන වලින් ප්‍රබලම බන්ධන වර්ගයක් තමයි මේ හයිඩ්‍රජන් බන්ධන කියලා අපි කියන්නේ හරිද දැන් ඔය හයිඩ්‍රජන් බන්ධන නිසා මේ ලැබිච්ච සංයෝග වල ලැබිච්ච විශේෂ ගුණාංග ගොඩක් තියෙනවා විශේෂයෙන් ජලයේ ගත්තොත් එන්නේ
ජලයේ සාමාන්‍ය පරිසරයේදී ද්‍රව තත්ත්වයේ පවතින හේතුව මේ අන්තර අණුක ආකර්ෂණ බලය වෙනඳ හයිඩ්‍රජන් බන්ධන හරිද එතකොට මේ හයිඩ්‍රජන් මේ හයිඩ්‍රජන් බන්ධනයක් හැදෙන්නේ මෙන්න මෙහෙම හයිඩ්‍රජන් බන්ධනයක් හැදෙන්නේ ද්‍රව අණුක් තියෙනවා හරිද ද්‍රව අණුක් द्विध्रव अणु कीलिए मेकते मुनाहर मेतन मोहर मूल द्रव्य तीन मेपत्ति मोहरिगन हर मे एक ऋण आरोपिता अणिपत् धन आरोपिता कुड़ा धन आरोपण अणिपत्ति कुड़ा ऋण आरोपण तीन वयवा रासायनिक अणुकड़ेन मे द्रव देखा द्विध्रव अणु कीलिए हर එතකොට මේ ද්විද්‍රව අණුක හොඳට මතක තියාගන්න මෙන්න මේ ධනපැත්ත මේ ධනපැත්ත අනිවාර්යෙන් තියෙන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණු ඒ කියන්නේ ධනපැත්ත ධන ආරෝපිත කුඩා ධන ආරෝපණයක් අඩංගු කොටස අනිවාර්යෙන් හයිඩ්‍රජන් පරමාණුම වෙන්න ඕනේ දැන් ජලය ගත්තොත් ජලය ඒ වගේ හරි ඒකේ හයිඩ්‍රජන් පරමාණු අතර තමයි හයිඩ්‍රජන් පරමාණු පැති තමයි ධන ආරෝපණය වීට हाइड्रोजन अणु हाइड्रोजन परमाणु हाइड्रोजन बंधन धन द्रव्य हाइड्रोजन परमाणु ऑक्सीजन ඕන මතක තියාගන්න ඔය තුනින් එකක් තමයි තියෙන්නේ මේ රින කොටසට ෆ්ලුවරින් ක්ලෝරින් හා ඔක්සිජන් කියන තුනෙන් එකක් තියෙන්න පුළුවන් අනිවාර්යෙන් ධන පැති තියෙන්න ඕනේ හයිඩ්‍රජන්මයි අන්න එහෙම තියනවනම් එතකොට මේ අතර ඇති වෙනවනම් මොනවා හරි බන්ධනයක් ආන්ගේ බන්ධන වලට අපි කියනවා විශේෂයෙන් මොකද්ද හයිඩ්‍රජන් බන්ධන කියලා අපි කියනවා දැන් උදාහරණයක් විදිහට ගමු අපි ජල අණු හරි උදාහරණයක් විදිහට ගමු ජල අණු ජල අණු දෙකක් අතර බන්ධනයක් තියෙන ආකාරය බලන්න මෙන්න ජලාණු 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 කියන්නේ H2O H2O කියන්නේ අපි අඳින්නේ O මෙහෙම හයිඩ්‍රජන් දෙක දෙපැත්තට දාලා අඳින්නේ ඒතකොට මේ හයිඩ්‍රජන් පැත්ත කුඩා ධන ආරෝපණයක් අඩංගුයි ඔක්සිජන් පැත්තේ කුඩා ඍණ ආරෝපණයක් අඩංගුයි හරිද දැන් හයිඩ්‍රජන් අණු ඔහොමනේ ඔකේ එක පැත්තට කැඩිලා තියෙන්න පුළුවන් දැන් ඒතකොට මෙන්න ජලාණු මේ ඔක්සිජන් අණුව මොකද මේ sorry මේ ජලාණු එක එක පැත්තට කැඩිලා තියෙන්න පුළුවන් මේ එකක් තියෙනවා මෙහෙම මේ හයිඩ්‍රජන් මෙහෙම තව එකක් මේ පැත්තට තියෙන්න පුළුවන් මෙහෙම හරි මෙහෙම තියෙන්න පුළුවන් තව එකක් මෙහෙම මෙහෙම තියෙන්න පුළුවන් ඔහොම තියෙන්න පුළුවන් තව ජලාණුක් මෙහෙම තියෙන්න පුළුවන් ඔය විදිහට ජලාණු ටිකක් තියෙන්න පුළුවන් ඒකවල බලන්නකො මේ හැම වෙලාවෙම මේ ධන ද්‍රව්‍ය මේ දෙකම ධන මේ ඔක්කොම හයිඩ්‍රජන් මේ ධන තියෙන හයිඩ්‍රජන් එහෙනම් හයිඩ්‍රජන් බන්ධනයකට අදාළව පළවෙනි කරුණ සම්පූර්ණයි මොකද්ද ධන ද්‍රව්‍ය අනිවාර්යෙන් හයිඩ්‍රජන් වෙලා තියෙන්න ඕන හරිද කුඩා ධන ආරෝපිත කොටස අනිවාර්යෙන් හයිඩ්‍රජන් වෙලා තියෙන ඒක හයිඩ්‍රජන් වෙලා තියෙන්නේ ඊට පස්සේ ඍණ ආරෝපිත ඍණ ද්‍රව්‍ය තියෙන්න පුළුවන් ඔක්සිජන් එක්ක ෆ්ලුවරින් එක්ක ක්ලෝරින් ඔය තුනෙන් එකක් හරි මෙන්න ඔක්සිජන් තියෙන එන ඒ වෙලෙත් හරි දැන් මොකද වෙන්නේ මෙන්න මේ දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා මේ මෙයා ධන මෙයා ඍණනේ මේ දෙන්න අතර මෙහෙම බන්ධනයක් ඇති වෙනවා කුඩා බන්ධනයක් හයිඩ්‍රජන් බන්ධනයක් මේ දෙන්න අතර මෙහෙම ඇති වෙනවා මේ දෙන්න අතර මෙහෙම ඇති වෙනවා මෙහෙම නැත්නම් ඕන විදිහට ජලාණු ජලාණු අතර බන්ධන ඇති වෙනවා ජලාණු ජලාණු අතර බන්ධන ඇති වෙනකොට කවදාවත් මේ ජලාණු වල තනියෙන් යන්න බැයි මෙයා මෙයාව අල්ලගෙන නේද මේ ජලාණු වල තනියෙන් මෙයාව යන්න බැයි මෙයා මෙයාව අල්ලගෙන මෙයාට තනියෙන් යන්න බැයි මෙයාව දෙන්නේ එකලන් දෙපැත්තේ මේ දෙන්නේ නේ තුන් දෙනෙක් මේ මෙයාව මෙයාත් අල්ලන් තුන් දෙනෙක් තුන් පැත්තෙන් අල්ලන කවදාවත් ජලාණු වල තනියෙන් නිදහසේ ගැලවිලා යන්න බැ ඒ ගැලවිලා යන්න බැරියයි මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධනේ මෙයා බැඳිලා තියෙන නිසා හරිද එතකොට දැන් අපි ගත්තොත් ජල භාජනය जल भाजन जल भाजन जल अणु
हाइड्रोजन बंधन जल जालेन विशेष गुणांगे जाले हाइड्रोजन बंधन जाले जाले विशिष्ट तापदारित विशिष्ट ताप जाले
जले सामान्य द्रव सामान्य परिसरे द्रव तत्व पौधे हेतु में हाइड्रोजन बांधन तिगी ඊළඟට ඔයාලා හොඳට මතක තියාගන්න අපේ DNA RNA දන්නවනේ නියුක්ලික් ආම්ල DNA RNA අතර තියෙනවා බැඳීම් ඒ දාම අතර තියෙනවා බැඳීම් ඔයාලට මම මේක පළවෙනි පාඩමේදී කියලා දුන්නා 10 අතර 10 අතර පළවෙනි පාඩමේ කියලා දුන්නා නියු මේ මේ ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් තියෙනවා හරි ඒව අතර බැඳීම් පාද දැන් මේ තියෙන පෙන්ටෝස් සීනි කාණ්ඩයත් එක්ක මෙතන නයිට්‍රජනීය බස්මයක් තියෙනවා මේ අතර ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවා හරි එතකොට මෙන්න මේ අතර බැඳීම් තියෙනවා මෙන්න මේ දෙක අතර පවතින්නේ හයිඩ්‍රජන් බන්ධන මෙන්න මේ දෙක අතර මේ හයිඩ්‍රජන් බන්ධන පවතුන. ඊළඟට අපි කියව දැන් මේක අර සයිඩ් රිබන් දෙක දෙපැත්තෙන් බැඳීම් තියෙනවා. මේ උඩ තියෙන බන්ධන මේ අතර මේ උඩ තියෙන අණුත් එක මෙහෙම පහළට. මේ අත් එක මෙහෙම පහළට. දැන් මේ වගේ මිසෙත් මේ පහළට යනවා. ආනේ අතර. ඒ අතර තියෙන බැඳීම්. ඒ සියල්ලම හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් DNA වල RNA වල ජෛව අණු අතර හයිඩ්‍රජන් බන්ධන පවතින ප්‍රෝටීන් ප්‍රෝටීන් අණු අතර තියෙන්නේ ඒ කියන්නේ මේ ඇමයිනෝ ආම්ල ඒවා එකතු වෙලා හැදෙන්නේ. එතකොට ප්‍රෝටීන් හැදෙන්නකොට ඒ අණු අතර ඇති වෙන බන්ධන සියල්ලම හයිඩ්‍රජන් බන්ධන. එතකොට බලන්නකෝ ජලයේ තියෙන හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රෝටීන් අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන නිසා DNA RNA අතර පවතින හයිඩ්‍රජන් බන්ධන නිසා තමයි මේ ජීවය පැවතිලා තියෙන්නේ. එහෙනම් ජීවය පැවැත්මට මේ හයිඩ්‍රජන් බන්ධන කියන එක අතිශයින් දායක වෙලා තියෙනවා. හරි. ඒක ලියනවා. හොඳයි අපි ඊළඟට බලමු අපි ඊළඟට බලමු අයනික සංයෝග සහ සාසංයුජ සංයෝග වල තියෙන ගුණාංග මොනවද කියලා අයනික සංයෝග සහ සාසංයුජ සංයෝග තියෙන ගුණාංග බලමු අපි අයනික සංයෝගයක් විදිහට ගමු සෝඩියම් ක්ලෝරයිඩ් අයනික එන්නේ Cl සෝඩියම් ක්ලෝරයිඩ් හරි එතකොට සහසංයුජ සංයෝගයක් විතර ගමු අපි සහසංයුජ විතර ගමු අපි H2O Cl හරි එතකොට දැන් අයනික සංයෝගය සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක හැදුනේ සෝඩියම් ධන අයන සහ ක්ලෝරින් ඍණ අයන එකතු වෙලා සෝඩියම් ධන අයනය සහ ක්ලෝරින් ඍණ අයනය කියන එකේ ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන දෙකක් එකට එකතු වෙලා තමයි අයනික බන්ධන එහෙම නැත්නම් විද්‍යුත් සංයුජ බන්ධන කියලා කියනවා මේ මතකදිනේ ඇයි මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙලා ධන ආරෝපණයක් ඇති වුණා මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඍණ ආරෝපණයක් ප්‍රතිවිරුද්ධ ආරෝපණ දෙක අතර තමයි බන්ධනේ ඇති වෙන්නේ අනේ එතකොට මේ දෙන්න ඉලෙක්ට්‍රොනික බන්ධනයක් ඒක අපි කියනවා මේක විදුලියනේ විදුලිය සම්බන්ධයිනේ ආරෝපණනේ එතන මේක විද්‍යුත් සංයුජ බන්ධන කියලා අපි හඳුන්වනවා මේ එහෙම නැත්නම් ධන අයන සහ ඍණ අයන එකතු වෙච්ච නිසා අයනික බන්ධන කියලා මෙයා හඳුන්වනවා එතකොට මතක තියාගන්න අයනික බන්ධන වල ප්‍රතිවිරුද්ධ ආරෝපිත ධන සහ ඍණ අයන කියලා දෙකක් පවතින සාධාරණ සංයෝගලෙම ධන අයන සහ ඍණ අයන කියලා දෙයක් හැදුවේ නැහැ. එතන නිදි මොකද්ද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් තමයි උනේ. මේ ජලය ගත්තොත් එහෙම හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන පිටකරෙත් නැහැ, ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ලබා ගත්තේ නැහැ. දෙන්න හවුලේ තියා ගැනීමක් උනේ නිසා මෙතන උනේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමෙන් තමයි මේ බන්ධනය සෑදී. හරිද? එතකොට
සමගාමීක බන්ධනයක් ගන්න අයනික බන්ධනයක් ගත්තොත් මේවා මේවා කියන බන්ධන දැලිසක්නේ පටික දැලිසක්නේ ආන් ඒ නිසා සාමාන්‍ය කාම රුස්සත්තේ මෙයා පවතින මොන අවස්ථාවේද සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයනික අයනික සංයෝගයක් ගත්තොත් මෙයා කාමර අවස්ථාවේදී පවතින ඝන තත්ත්වේ නේ කාම රුස්සත්තේදී ඝන සංයෝගයක් විදිහට පවතින එක හේතුව මේක ස්පටික දැලිසක් දැලිස ආකාරය තමයි පවතින්නේ එතකොට සහගම්මුජ බන්ධන ගත්තොත් එහෙම කාම රුස්සත්තේදී ගොඩක් වෙනවට එක්ක ද්‍රව එක්ක වායු ද්‍රව තත්ත්වේ පවතින්න පුළුවන් එහෙම නැත්නම් වායු තත්ත්වේ වායු තත්ත්වේ දැන් කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් වායු මෙතෙන් ගත්තොත් වායු නේ එතකොට ජලය ගත්තොත් එහෙම එයා ද්‍රව තත්ත්වේ ඉන්න හරි එක්ක ද්‍රව එක්ක වායු තත්ත්වේ තමයි පවතින්නේ එහෙම නැද්ද සහගම්මුජ බන්ධන හරි එතකොට මෙයාල ගත්තොත් මෙයාලට ගොඩාක් ඉහළ ද්‍රවාංශ තාපාංශ තියෙනවා මෙයාලගේ ද්‍රවාංශයේ තාපාංශයේ ගත්තොත් එහෙනම් මෙයාල ද්‍රවාංශය කියන්නේ උණු කරලා ද්‍රව තත්ත්වයට පත් කරන දැන් උණු කටයක් උණු කරලා උණු කට රත් කරන පුපුරනවානේ පුපුරාට පස්සේ ඉතුරු ටික පුපුරලා ගියලා පුපුරන්න නැති තත්ත්වයක තව රත් කරා මෙයා උණු වෙනවා තේසසක 1000 ගානක උෂ්ණත්වයකට මෙයා රත් කරන්න ඕන හරි එතකොට තමයි මෙයා ද්‍රව තත්ත්වයට පත් වෙන්නේ විලීන වෙන්නේ එතකොට දිය කරනවා කියන එකයි උණු කරනවා කියන එකයි දෙකක් දිය කරනවා කියන එක වෙනම දෙයක් උණු කරනවා කියන එක තමයි අපි කියන්නේ විලීන කරනවා කියන්නේ එතකොට ද්‍රවාංශයට අදාළ වෙන්නේ උණු කිරීම විලීන කරන උෂ්ණත්වය. එතකොට මෙයා උණු කරන්න උණු කැටයක් උණු කරන්න අධික තාපයක් ලබා දෙනවා. ඒ වගේ මෙයා වාෂ්ප කරන්න ඊට වඩා තව තාපයක් ලබා දෙනවා. එහෙනම් මේ අයනික සංයෝග විලීන කරන්න සහ වාෂ්ප කරන්න අධික තාපයක් සපයන්න ඕනේ. ඒ කියන්නේ යාගේ ද්‍රවාංශය හා තාපාංශය ඉතා ඉහළයි. හැබැයි සහගම්මුජ සංයෝග ගත්තොත් දැන් ජලය ගත්තොත් ජලයේ ද්‍රවාංශය තේසියන්තර බිඳුවයි. නේ තාපාංකය තේසියන්තර 100යි 15ක් නේ ඉදා 15ක් එද්දස්සන වලට නම් යන්නේ හරි අන දැක්කනේ එතකොට මෙයාට තියෙන්නේ ඉදා 15 ද්‍රවාංශ හා තාපාංක හරිද එතකොට මෙයා ගත්තොත් අයිනික සංයෝග ගත්තොත් ලුණු ගැටයක් දියලි ලුණු ගැටයක් ගත්තොත් විදුලිය ගමන් කරන්නේ අයිනික දැන් ලුණු ගැටයක් ගත්තොත් දියලි ලුණු ගැටයක් දියලි ලුණු ගැටයක් තුළින් විදුලිය ගමන් කරන්නේ एक है ना आयनिक संयोग घनावस्थावेदी विद्युतीय संन्यासने करने ने अबे आयनिक संयोग है ना लुण कहते हैं रात्रल उन्हों कर ला द्रव तत्त्व रे पास करो अभी क्या नोक विलीन करो आन विलीन कराने वास्ते मैं आप तुरंत विद्युतीय काम कर एवं ना तंग आयनिक संयोग है जाले दिए करो विद्युतीय काम कर इरा मतलब क्या करने आयनिक संयोग घनावस्थावेदी विद्युतीय संन्यासने करने है भाई මෙයා විලීන කරලා ද්‍රව තත්ත්වයට පත් කරාම එයා අනිවාර්යෙන් විදුලිය ගමන් කරනවා ඒ වගේම තමයි අයනික සංයෝගය ජලයේ දිය කළොත් ජලීය ද්‍රාවණය තුළ විදුලිය ගමන් කරනවා සහසංයෝග සංයෝගය ගත්තොත් එයා විදුලිය ගමන් කරන්නේ නැහැ හරි සහසංයෝග සංයෝගය ගොඩාක් ඒවා විදුලිය ගමන් කරන්නේ නැහැ සමහර ඒවා තියෙනවා නැත්නම් දැන් හයිඩ්‍රොක්ලොරික් අම්ලය ගත්තොත් එහෙම HCl වගේ දේවල් ගත්තොත් එහෙම විදුලිය සන්නනය කරනවා හරිද හැබැයි ගොඩක් අයනික ගොඩක් සහසංයෝග සංයෝග හරි ගොඩාක් සහ සංයෝග සංයෝග විදුලිය සන්නයනය කරන්නේ සමහර ද්‍රව විතර සමහර සංයෝග විතර විදුලිය සන්නයනය කරනවා එතන අයනික සංයෝග ගත්තොත් ගොඩාක් ඒවා බොහෝ අයනික සංයෝග ජලය ඉතාම හොඳින් දියේ බොහෝ අයනික සංයෝග ජලය ඉතාම හොඳින් දියේ හරි සහ සංයෝග සංයෝග ගත්තොත් ඒවත් ද්‍රවීය තත්ත්වයේ අණු හරිද ද්‍රවීයද නිර්ද්‍රවීයද ආන්ගේ ස්වභාවයම ජලයේ දියවන දේවලුත් තියෙනවා නැති දේවලුත් පවතී ඔව තමයි ඒකට අයනික අයනික සංයෝග වල සහ මේ සහසංයුක්ත සංයෝග වල තියෙන ගුණාංග. ඔය අයනික සංයෝග සහ සහසංයුක්ත සංයෝග වල තියෙන ගුණාංග කටපාඩම් කරලා මතක තියාගන්න ඕන. ඕක ඔය ටික බිසල් බෝඩ් එකේ ඇඳලා බිත්ති අලවල තියාගෙන හිටියත් කමක් නැහැ. හරි. ඒ ටික අපි ලියාගෙන පාඩම ඉවර කරමු. इवर का निकमंट है
හොඳයි එහෙමනම් දැන් ඔන්න අපි ඔතනින් ඉවර කරනවා අපි කරේ 10 වෙනි පාඩම නේද අපි මගේ අරලා ගිය පාඩමන්නේ ඔබ ඔව් නේ 10 වෙනි පාඩම එතනින් ඉවරයි අපි එතකොට මේ වගේ පාඩම් 12ක් දැන් ඔන්න සම්පූර්ණ කරලා තියෙනවා 10 වතර පාඩම් 12ක් අපි දැන් සම්පූර්ණ කරලා තියෙනවා පිළිවෙලටම පාඩම් 12ක් ඉවරයි තව පාඩම් 8යි තියෙන්නේ තව පාඩම් 8යි පාඩම් 12ක් සම්පූර්ණයි තව පාඩම් 8ක් ඉතුරුයි හරි එහෙනම් අපිට තියෙන ඉක්මනට මේ පාඩම් ටික ඔය අතර අපිට රිවිෂන් කරන්නත් වෙනවා පේපර්ස් කරන්නත් තියෙනවා හරිද ඒකත් හොඳට මතක තියාගන්න රිවිෂන් කරනවා පේපර් කරනවා ඒවත් අපි කරගෙන යන්න ඕනේ මේ අතර හරි දැන් අපි මේ ඉන්නේ මේ අගෝස්තු මාසය ඉවරයි අගෝස්තු නැත්නම් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අපි ඉතුරු පාඩම් 8 ඉවර කරන්න ඕනේ ලේසි පාඩම් ටිකක් තියෙන්නේ අපිට පුළුවන් ඉක්මනට ඉවර කරලා දාන්න. හරිද? එහෙනම් අපි පටන් ගමු 13 වෙනි පාඩම අද අලුත් පාඩම පටන් ගමු. එක පාඩමක් ඉවර නිසා 13 වෙනි පාඩම පටන් ගමු. 13 වෙනි පාඩම තමයි ජෛව ගෝලය. හරි එහෙනම් අලුත් පාඩම තමයි ජෛව ගෝලය. ජෛව ගෝලය ගැන අපි දන්නවා. ඒ කියන්නේ මේ පෘථුවේ ජීවීන්ට සිටින්න පුළුවන් සම්පූර්ණ කොටස ගත්තම අපි ඕකට කියනවා ජෛව ගෝලය කියලා. හරි දැනට මේ පෘථුවිය ඇතුළේ මේ වෙනකොට අවුරුදු බිලියන සාමාන්‍ය බිලියන 5ක් විතර වගේ කියලා තමයි කියන්නේ. මේ වෙන විට පෘථුවිය කියන එක ආරම්භ වෙලා දැනට අවුරුදු බිලියන 5කට ආසන්න කාලයක් අපි මේක 9 වසර ඉගෙන ගත්තා 4 වසර ගානක් කියලා කියන්නේ. අපි කියමු 5ක් කියලා. අවුරුදු බිලියන 5කට කලින් තමයි මේ පෘථිවිය හැදුනේ. තව අවුරුදු බිලියන 5ක් විතර මේ පෘථිවිය පවතී කියලා විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ සූර්යාගේ පැවැත්ම අනුව තමයි පෘථිවිය පැවැත්ම තීරණය වෙන්නේ. ක්‍රමක්‍රමයෙන් සූර්යා විශාල වෙනවා. අපේ සූර්යා ක්‍රමක්‍රමයෙන් විශාල වෙනවා. ඒකට හේතුව තමයි න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන සිදු වෙන සූර්යාට ඒ ප්‍රතික්‍රියාව වෙනකොට යකඩ නිකල් වගේ ලෝහ වර්ග හැදෙනවා. ඒ හැදෙනකොට ටික මෙයාගේ පරිමාව වැඩි වෙනවා. ඔතන හීලියම් වායුව කවදාද දවසක අවසන් වෙනකොට මේ සූර්යාගේ පරිමාව වැඩි වෙලා බුධ ග්‍රහය ගිලගෙන සිකුරු ග්‍රහය ගිලගෙන ඊළඟට පෘථිවිය ගිලගෙන මේක ටික අඟහරු දිගේ කක්ෂය දක්වා විචාර වෙනවා. ආන්ගේ තරම් විචාර වෙනකොට මේ සූර්යා උගලලා විනාශ වෙලා යනවා. ඒ කියන්නේ සූර්යා විනාශ වෙන කලින් පෘථිවිය විනාශ වෙනවා. ඒක තමයි තියෙන මතය වර්තමානයේ තියෙන මතය ඒක. ඉතින් හරි. එතකොට පෘථිවිය ආරම්භ වෙලා අවුරුදු බිලියන 5ක් නා. හරිද? පෘථුවිය මත ජීවීන් ඇති වෙන්න පටන් අරගෙන දැනට අවුරුදු මිලියන 3.6ක් විතර වගේ වෙනවා. අවුරුදු මිලියන 3.6ක් වගේ වෙනවා. හරි. දැනට අවුරුදු බිලියන 3.6ක් වගේ තමයි වෙන්නේ පෘථුවිය මත මේ ජීවීන් ආරම්භ වෙන්න පටන් ගන්න. හරි. ඒ කියන්නේ අපි මේක ඉගෙන ගත්තා අර එක දිගට වහින්න පටන් අරගෙන වැහැලා වායුගෝලයේ තිබිච්ච අපද්‍රව්‍ය ඔක්කොම පොළවට පිපිට වෙලා ලවණ සහිත සාගර දිවෙන්න පටන් ගත්තා. හරි ඒ වගේ පෝෂක ද්‍රව්‍ය ගොඩක් සහිත මහා සාගරයේ බිහි වුණා. ඒ සාගරය තුල තමයි මේ කුඩා ප්‍රඥාස්තිය සහිත ජීවීන් බිහි වුණේ කියලා අපි ඉගෙන ගත්තා. මෙන්න මේ විදිහට ඒ කෝණේ දැනට අවුරුදු බිලියන 3.6ක් විතර කලින්. හරිද? එතකොට මේ වන විට මේ අද වන විට සාමාන්‍ය පෘථුවි මත ජීවි මිලියන 8.7ක් මිලියන 8.7ක් හරි ආමියට රම් ප්‍රමාණය ජීවීන් වර්ගය ඉන්නේ ජීවීන් වර්ග හරිද ජීවීන් වර්ග මිලියන 8.7ක් විතර ඉන්නේ දැන් මනුස්සයා කියන්නේ ඒක ජීවික කොටස දැන් ඔයාලා ගෙද ඉන්න ජීවි කොටස කාණ්ඩ ගන්න බලන්න බල්ලෙක් ඉන්නවා පෝසෙක් ඉන්නවා මිනිස්සු ඉන්නවනේ වාහලේ ලේන්නුත් යනවා ඇති ගේ වටේ කලගොයි ඇති කූඹි වර්ගය ඇති කීප දෙනෙක් හරි එහෙම බැලුවොත් එහෙම ඔයාලගේ නිවස අවට ජීවීන් 15ක් 20ක් ඉන්නේ ගස්ස ශාක වර්ග විවිධාකාර ශාක ඒ සියල්ලම එකතු වුණාම එයාලා සයිට් වෙන ජීවීන්ට ආන්නේ විතර ජීවීන් සාමාන්‍ය නිවසක් අවට ජීවීන් 20ක් 30ක් විතර ඉන්න පුළුවන් එහෙ විදියට මුළු ලෝකෙම මතම ජීවීන් වර්ග මිලියන 8.7ක් විතර වගේ ඉන්නවා කියලා වර්තමානයේ උණු දැනේ කරලා තියෙනවා ඒකත් දැන්ම ජීවීන් මිලියන 8.7 ගානක් ඉන්නවනේ ඔය එක එක ජීවියා ගැන වෙන වෙනම අධ්‍යයනය කරන්න කිව්වොත් අපිට හරි කරදරයි නේද
දැන් අපි ශාක ගැන අධ්‍යයනය කරනවා කියනවනේ ශාක ශාක ගැන අධ්‍යයනය කරනකොට හරිද ශාක ගැන අධ්‍යයනය කිරීමේදී දැන් අපි එක එක දස් වර්ග ගැන වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම අපි අධ්‍යයනය කරන්න යන්නේ ශාක වර්ග එක එක ගැන වෙන වෙනම අධ්‍යයනය කරන්න යන්නේ අපි දස් වෙනා බෙදාගත්ත කොටස් දෙක එකක් ගත්තා සාපුෂ්පචා තව එකක් ගත්තා අපුෂ්පචා මුදු මුලක් තියෙන ශාක කියලා මුදු මුලක් නැති ශාක කියලා නේද ওই විදිහට අපි ශාක වර්ග වර්ගීකරණය කරනවා වර්ගීකරණය කරලා අපි මේක බෙදා ගන්න පටන් ගන්නවා නේ එතකොට අපිට තියෙන මේ අපිට එතකොට ඒක පහසුයි කරදර නැහැ දැන් හිතන්නකෝ මෙහෙම දෙයක් හිතන්නකෝ ඇමේසන් කියන වනාන්තරය ඇමේසන් කියන වනාන්තරේ මිනිස්සුන්ව ආහාර ගන්න පක්ෂියෙක් ඉන්නවා කියලා කියනවා ඇමේසන් කියන වනාන්තරේ මිනිසුන්ව ආහාර ගන්න පක්ෂියෙක් ඉන්නවා කියලා කියනවා දැන් ඔයාලට කියනවා ඒ පක්ෂියාගේ රූප සටහනක් ඔබට හිතෙන පරිදි අඳින්න කියලා. දැන් මේසන් වනාන්තරේ මිනිසුන් ආහාර ගන්න පක්ෂියෙක් ඉන්නවා කියලා කිව්වා. දැන් ඔයාලට ඔයාලා අහන්නේ දැන් මම දැන් අපි අහන්නේ එහෙම දෙයක් විතරයි. මේසන් වනාන්තරේ ඉන්න මිනිසුන් ආහාර ගත හැකි පක්ෂිය. ඒ පක්ෂියාගේ රූපයක් අඳින්න කියන්නේ. ඒකෝ අපි අනිවාර්යෙන් පක්ෂියෙක් අපි අනිවාර්යෙන් ඔළුව අඳිනවා, කොටේ අඳිනවා, මේ කොටස් ටික අඳිනවා, මෙහි පෙඩේ තියෙනවා අඳිනවා. කපුලක් ඇති කියලා මෙහෙම අඳිනවා නේද අපි ওই විදිහට අනිවාර්යෙන් අඳිනවනේ අපි ওই විදිහට අනිවාර්යෙන් අඳිනවනේ ඊට පස්සේ අපි ওই පක්ෂියාගේ හැඩය අපි ওই විදිහට දන්නවා ඇයි ඒක පොදු ලක්ෂණ ආ ඒක පොදු ලක්ෂණ පක්ෂියෙකුට දෙන පොදු ලක්ෂණ තමයි ඔය එතකොට අපි මේ පොදු ලක්ෂණ අනුව මනසේ රූපයක් ඇඳගෙන ඉන්නවා මේ සතා මේ වගේ කියලා ඇයි ඒ අපි මුල ඉඳන්ම පක්ෂීන් කියලා කොටසක් වෙන් කරගත්තා ඒ වෙන් කරගත්තේ කොහොමද පොදු ගති ලක්ෂණ අනුව අන්න එහෙනම් පොදු ගති ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම තමයි අපි කියන්නේ ජීවීන් වර්ගීකරණය හරි පොදු ගති ලක්ෂණ අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීමද අපි කියනවා ජීවීන් වර්ගීකරණය එම වර්ගීකරණය කරපු නිසා තමයි අර අපි ජීවිතේට දැකපු නැති පක්ෂියාගේ රූප කරණා දාල කරණා වෙන ඇඳ ගන්න පුළුවන් උනේ ඇයි අපි දන්නවා පක්ෂියා කියලා සතාන අනිවාර්යෙන් මේ ගති ලක්ෂණ දෙක තියෙනවා හරි මනුස්සයෙක් නම් අනිවාර්යෙන් යාගේ මේ ලක්ෂණ ටික තියෙනවා කියලා අපි දන්නවා. එතකොට අපිට දැනගන්න තියෙන්නේ ඒ පක්ෂියාගේ විශේෂ ලක්ෂණ විතරයි මොකද්ද? උගේ වර්ණය මොකද්ද? කොටේ මොන වගේද? උගේ නියමක මොන වගේද? ඔයගේ විශේෂ ලක්ෂණ ටිකක් විතරයි අපි දැනගන්න හොයාගන්න තියෙන්නේ. අනිත් සියල්ලම අපි පොදු ගති ලක්ෂණ යටතේ අධ්‍යයනය කරලා ඉවරයි. එහෙනම් පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩ වලට බෙදා දැක්වීම තමයි අපි කියන්නේ ජීවීන් වර්ගීකරණය. එතකොට කිස්තුපුර හතරවෙනි දියවසේ ඒ කියන්නේ දැඩ ගත්තොත් දැන් අපි යන්නේ කිස්තු වර්ගයෙන් දැන් 2020 ඔක ආපස්සට ආපස්සට ගිහිල්ලා ඍණ 300 ගන්නනේ කිස්තුපුර හතරවෙනි දියවසේ කියන්නේ ඒකනේ ඒ කියන්නේ කිස්තු ස්වාංශයේ ඒකේ උත්පත්තියට කලින් එහෙමනේ අන්න එතකොට කිස්තුපුර හතරවෙනි දියවසේදී තමයි ඇරිස්ටෝටල් ඇරිස්ටෝටල් විසින් මුල් වරටම වර්ගීකරණය කියන එක හඳුන්වලා දුන්නේ ඊට පස්සේ 18 වෙනි දියවසේදී 18 වෙනි දියවසේ කියන්නේ 1700 ගණන්වල 1700 ගණන්වල කැරලස් ලිනියස් හරිද කැරලස් ලිනියස් කැරලස් ලිනියස් විසින් හරිද සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කරා එයා 1700 ගණන්වල සාර්ථක වර්ගීකරණයක් මෙයා ඉදිරිපත් කරා මුලින්ම වර්ගීකරණය ගැන කිව්වේ කිස්තුපුර 400 වසරේදී කිස්තුපුර හරි 400 වසරේදී ඇරිස්ටෝටල් තමයි මුලින්ම මේ වර්ගීකරණය ඉදිරිපත් කරන්නේ හරිද එතකොට මේ වර්ගීකරණය ක්‍රම දෙකකට සිදු කරනවා හරිද ඒ මේ ඇරිස්ටෝටල් කියපු එකද නෑ කැරලස් ලිනියස් කියපු එකද නෑ මේ තමයි වර්ගීකරණය හරිද වර්ගීකරණය දැන් ජීවීන් වර්ගීකරණය ඒක ගත්තොත් එහෙම ඒක ක්‍රම දෙකකට සිදු කරනවා එකක් තමයි කෘත්‍රිම වර්ගීකරණය හරි ජීවීන් වර්ගීකරණය ක්‍රම දෙකයි එකක් කෘත්‍රිම වර්ගීකරණය එකක් කෘත්‍රිම වර්ගීකරණය අනිත් එක තමයි ස්වභාවික වර්ගීකරණය අනිත් එක ස්වභාවික වර්ගීකරණය දැන් බලන්න පොඩි කාලේ ඔයාලා දෙවිඳුන් සුචි හැදුවා පාද දෙකක් ඇති සතුන් පාද නැති සතුන් අපි හිම කරන දෙවිඳුන් සුචි හැදුවා අපි වගු හැදුවානේ පාද ඇති පාද නැති සතුන් පාද දෙකක් ඇති සතුන් පාද හතර හයක් ඇති සතුන් පාද හතරක් ඇති පාද අටක් ඇති සතුන් පාද ගොඩක් ඇති සතුන් කිය කිය වෙන තරමටද අපි එහෙම කරා
නේ ඒවල පාද දෙකක් ඇති සතුන් කිව්වම මිනිසත් අයිති වෙනවා කුකුලත් අයිති වෙනවා කපුටත් අයිති වෙනවා නේද ඒ පාද දෙකක් තියෙන සතු නේද එතකොට පාද නැති සතුන් ගත්තොත් පාද නැති සතුන් එතකොට පාද නැති සතුන් කියලා කිව්වොත් එහෙම ගැළවිලත් අයිති වෙනවා නාගයන් නයත් අයිති වෙනවා නේ පාද නැහැනේ එතකොට මාළුවත් අයිති වෙනවා ඊළඟට ගොළුබෙල්ල වගේ සත්තුත් අයිති වෙනවා හරි එතකොට අන්න බලන්න එතකොට ආන් මේ විදියට අපි වෙන් කරා පාද ඇති සතුන් පාද නැති සතුන් හොටයක් තනිත හොටයක් රහිත වරල් නැති අං නැති වලට වගේ වලිගය ඇති නේ වලිගය නැති ආන් මේ විදියට වෙන් කරා නේද මෙන්න මේකට කියනවා අපි කෘතිම වර්ගීකරණය ඔක තමයි කෘතිම වර්ගීකරණය ඇයි ඒක ස්වභාවික අර බන්ධුතා පැහැදිලි කිරීමක් කරන්නේ නැති නිසා අපි ඒකට කියනවා කෘතිම වර්ගීකරණය ඊළඟ ස්වභාවික වර්ගීකරණය ස්වභාවික වර්ගීකරණය කියන්නේ ඕක වල වෙනස් ස්වභාවික වර්ගීකරණයේදී බලනවා මොනවාද මේ ජීවීන් අතර පවතින පරිණාමික බන්ධුතා මොනවාද හරි පරිණාමයේ මේක පරිණාමයේ වෙද්දී මේ කොහොමද ජීවීන් අතර මේ පරිණාමයේ සිදු වන ආකාරය ආන්ගේ සියලුම දේවල් ආන්ගේ සියලුම දේවල් මේ විස්තර කරන්න පුළුවන් ආකාරයේ වර්ගීකරණයක් තමයි ස්වභාවික වර්ගීකරණය කියලා කියන්නේ. එතකොට කෘතිම වර්ගීකරණය කියන එක ඇත්තම ගැළපෙන්නේ නැහැ. දැන් පියාපත් ඇති සහ පියාපත් නැති කිව්වොත් පක්ෂිය අයිති වෙනවා පියාපත් ඇති කියන එක. සමනලයා බත්කූර ඇති අයිති වෙනවා පියාපත් ඇති කියන එක. උඩ ඇත්තම සමනලයායි බත්කූරයි නම් එකම වංශේ. හැබැයි බත්කූරයි පක්ෂියයි කියන එක කොටස් දෙකක්. ගන්න බෑ අපිට ඒක. පාද නැති සතුන් කිව්වම ගොඩබිමේ ඉන්න ණයත් අයිති වෙනවා මූදේ ඉන්න මාළුවත් අයිති වෙනවා දෙන්නා එක ගොඩේ තියන්න බෑනේ කවදාවත් නේද කෘතිම වර්ගීකරණය කියන එක දෝෂ සහිතයි වර්තමානයේ පිළිගන්නේ ස්වභාවික වර්ගීකරණය කියන හරි වර්තමානයේ පිළිගන්නේ ස්වභාවික වර්ගීකරණය කියන දැන් අපි ගත්තොත් එහෙම දැන් කෘතිම වර්ගීකරණය අපි මේ සතුන් නේද ශාක වලට ගත්තාම ශාක නේද ශාක අපි ගන්න විචිතුරු ශාක කියලා විචිතුරු ශාක ඉතින් විචිතුරු ශාක කියලා කිව්වම කෙනෙකුට විචිතුරු කියලා දෙනවා තව වෙනකොට මේක ජරාවක් කියලා දෙනවා අපෝ මේ කැලේ තියෙන දා මම කොළඹ පැත්තට ගියොත් එහෙම මේ පැත්තේ ඔය ඇලවල් ලයින් හැදෙන මේ පොඩි පොඩි ගස් වර්ග ඒ ගෙවල පොච්චුලි හිටවන ඉතින් අපිට ඒක විචිතුරු නෑ ඒ මිනිස්සුන්ට ඒක විචිතුරු නේද දැන් සමහර දවල් අපි හිතනවා සමහර ශාක දෙනවා අපි මේ වැඩක් නෑ කියලා අයින් කරන සමහර ගැටි කියලා මේක ඖෂධීය ශාක එහෙම එහෙම ලින්ක් කරනවා. එතකොට ඒක ගැළපෙන්නේ නැහැ. හරි. එදෙන් අපි එතකොට ස්වභාවික වර්ගීකරණය ගත්තොත් ස්වභාවික වර්ගීකරණය ගත්තොත් ජීවීන් අතර පරිණාමික බන්ධුතා පැහැදිලි කරනවා. ඒ කියන්නේ දැන් අපිට කියන්න පුළුවන් නේ බලන්න අපි දැන් පුෂ්ඨ වංශයේ වර්ගීකරණය කරනකොට ඉස්සරහ පටන් ගන්න පිස්කේස්ලාගේ මස්තේ පිස්කේස්ලා. පිස්කේස්ලාට තියෙනවා හෘදේ කුටීර දෙකක් තියෙනවා. අපි එහෙම කියනවා. අපි දැන් කීකත් කියනවා මේ කටියේ ටික පරිණාමයේ ලක් වෙලා මෝදේ ඉන්න සත්තු ගොඩවිමත් ඉන්න කුරුදු උනා අන්න පරිණාමයේ බන්ධතාව පැහැදිලි කරලා ඊට පස්සේ කියනවා ඉතින් ඉන්නවා ඇන්ටිබියා එතකොට අපිට පේනවා ඇත්තටම යාගේ ශරීර අභ්‍යන්තරයේ බැලුවොත් එහෙම මත්යෙන් ගති ලක්ෂණ තියෙනවා මෙයාට මුල් කාලයේ ජලයේ ජීවත් වෙනවා පස්සේ ගොඩවිමට එනවා හෘදය කුටීර තුනක් තියෙන අපිට අසම්පූර්ණ රස බෙදිච්ච නේ අන්න එහෙම එනවා හරිද එතකොට මේ පරිණාමික විදියෙන් දෙන්න අතර පොඩි ගැළපීමක් එනවා ඒකත් පෙන්වන්න පුළුවන් ඊට පස්සේ රූප විද්‍යාත්මක කායික විද්‍යාත්මක සෛල විද්‍යාත්මක ගති ලක්ෂණත් මේව අතර තියෙනවා මම ඒවා වැඩිපුර ඉස්සරහට කියලා දෙන්න හරිද එකම ජීවි විශේෂය අතර ඒකත් අපි කියන අඹගස් කියලා අඹ තියෙනවා අපි හිතමු අඹ තියෙනවා පොල් අඹ තියෙනවා විලාර තියෙනවා ඊළඟට කර්තකොළඹන් තියෙනවා වගේ එක එක ජාති තියෙනවා ආන එකම ජීවි විශේෂය අතර තියෙන ස්වභාවික බන්ධුතා ඒව අතර කොහොමද මේ ස්වභාවය ඒ කියන්නේ එක කට්ටියගේ මේ කොහොමද වෙනස් වෙන්නේ මේ ශාක අතර මෙයාට පැණි රස එන්න තව එකකට ඇඹුල් රසක් එන්න ඒවා වෙනස් වුනේ කොහොමද ජාන අතර තියෙන වෙනස්කම් සම්බන්ධතා ඒ ඔක්කොම ඒවා පැහැදිලි කිරීම කරගන්න පුළුවන්කම තියෙනවා හරි එතකොට මේ ස්වභාවික වර්ගීකරණයේ තියෙන ගති ලක්ෂණ හරි ස්වභාවික වර්ගීකරණය තමයි වඩා සාර්ථකම වර්ගීකරණය හරි අපි දැන් කතා කරගත්ත ටිකෙන් ඔයාලගේ ටියුට් එකේ ගොඩක් දේවල් ඇති ඔව්
जैव लोकय කියන ජීවි වර්ගීකරණය වර්ගීකරණ දුර්වලතා ස්වභාවික වර්ගීකරණය කියන තැනට එනවා අපි ඒක ඉක්මනට ලියනවා स्वाभाविक वर्गीकरण स्वाभाविक वर्गीकरण हाइरार्की अंश शिष्य नायक प्रधान शिष्य नायक स्वाभाविक वर्गीकरण दूरावलियाँ වර්ගීකරණ මට්ටම් එහෙම නැත්නම් taxon වලට බෙදාගෙන තියෙනවා. එතකොට මේ වර්ගීකරණය කරලා තියෙන්නේ මේ taxon තියෙන ඔක්කොම අටක්. taxon අටක් මේක පිළිවෙල මතක තියාගන්න taxon අට. පළවෙනි එක තමයි අධිරාජ්‍ය දානීය. ඔය taxon වලින් මුලින්ම පටන් ගන්නනේ අධිරාජ්‍ය දානීය. අධිරාජ්‍ය දානීය ඊට පස්සේ තියෙනවා රාජ්‍ය දානීය. ठीक है ना अधि अधिराजधानी राजधानी वाले विद्वान की ना किया देख राजधानी हर राजधानी के पास से मैं राजधानी तुल मैं एक राजधानी का जत्तर पास से एक विद्वान वांछ वाला था तुम ही नहीं करना है वांछ है हर मैं वांछ वाले विद्वान के पास से ये वांछ වෙනම නැවත වර්ගය වර්ග වර්ග වලට බෙදෙන පංචේ පස් ඊළඟට එන්නේ හතරෙනි තමයි වර්ගය හතරෙනි තමයි වර්ගය ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා තව එකක් වර්ග ආයෙ බෙදෙනවා අපි ගෝත්‍ර වලට ඊට පස්සේ තමයි ගෝත්‍රය ගෝත්‍රය ඊළඟට ගෝත්‍රය නැවත බෙදෙනවා කුල වලට බෙදාගෙන යනවා කුල වලට බෙදාගෙන කුලය කුලය ඊට පස්සේ දෙනවා ඝන බවට ඊට පස්සේ ඉන්න හතරින් තමයි ඝනය හරි අවසානයේ තමයි විශේෂය එතකොට ජීවි වර්ගීකරණය මෙන්න මේ විදිහට දූරාවලියකට අනුව තමයි ගොඩනගලා තියෙන්නේ ඒ උඩින් ඉන්නේ අධිරාජධානිය ඊට පස්සේ ඉන්නවා රාජධානිය ඊට පස්සේ ඉන්නවා
වංශය ඊට පස්සේ ඉන්නවා වර්ගය ගෝත්‍රය කුලය ගණය විශේෂය ඔය ඉතින් ඔක්කොම පිළිවෙලට කඩපාඩම් කරලා තියෙනවා හරි ජීවි වර්ගීකරණයේදී මේක මේක දූරාවලියක් අනුව සකසනවා ඒ දූරාවලිය පිළිවෙලින් මතක තියාගන්න ඕනේ ජීවි නාමකරණයේදී මේ දූරාවලිය අත්‍යවශ්‍යම වෙනවා අනිවාර්යෙන් වෙනවක මතක තියාගන්න ඕනේ හරි එතකොට මුල් කාලේදී දැන් මේ අපි දන්නවනේ කැරොලස් ලීනියස් ඉතින් 1700 ඒ කියන්නේ 18 වෙනි ශතවර්ෂයේ සාර්ථක වර්ගීකරණයක් ඉදිරිපත් කරන්නේ ඒ වර්ගීකරණය නෙමෙයි මේක තිබ්බේ හරිද ඊට පස්සේ වර්ගීකරණය දිගින් දිගට ආවට පස්සේ වර්තමාන වර්ගීකරණය තමයි මේ තියෙන්නේ වර්තමාන වර්ගීකරණය මෙන්න මේ විදිහට පොඩක් අටකට සංස්කෝණ අටකට බෙදලා තමයි වර්ගීකරණය කරගෙන යන්නේ එතකොට මේ මුල්ම කාලේදී ආවා රොබර්ට් විටේකර් මුල්ම කාලේ ආපු වර්ගීකරණයේ සම්බන්ධ වර්ගීකරණ සම්බන්ධයෙන් සම්බන්ධ වෙච්ච විද්‍යාඥයෝ තමයි රොබර්ට් විටේකර්. රොබර්ට් විටේකර්. පේනවනේ ලියුම් ටික දිහා. පේනවනේ රයිට්. රොබර්ට් විටේකර්. හරි 1969 තමයි මෙයා 1969. ඒ කියන්නේ මේ මෑතකදී නේ 1969 දී වගේ කාලෙක තමයි රොබර්ට් විටේකර් තමයි මුලින්ම රාජධානි පහක් වර්ගීකරණයට එකතු කරේ. හරි? මෙයා රාජධානි පහක් කියන්නේ මේ අධිරාජධානි නෙමෙයි. මෙයා මේ අධිරාජධානි නම කතා කරන්නේ නැහැ. රොබර්ට් විටේකර්ගේ කාලෙ වෙනකොට මේක තිබ්බේ 7කට. තක්සොන 7යි. මුල තිබ්බ අධිරාජධානි කියන එක තිබ්බේ නැහැ. හරි? රොබර්ට් විටේකර් තමයි රාජධානි පහක් තියනවා කියලා වර්ගීකරණයක් හදලා දෙන්නේ. හරි? එතකොට රොබර්ට් විටේකර් කිව්වා මේ වර්ගීකරණයේදී ඉන්න එක කට්ටියක් එයාලා කියනවා මොනේරා හරි මොනේරා 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 වන්ට තමයි අපි සාමාන්‍යයෙන් බැක්ටීරියා කියලා කියන්නේ බැක්ටීරියා කියලා කියන්නේ මේ මොනේරා වන්ට තමයි ඊට පස්සේ ඉන්නවා ප්‍රොටිස්ටා ඒක සයිලික ජීවීන් ප්‍රොටෝසෝවා කියලා අපි කියන්නේ දෙක ප්‍රොටිස්ටා වන්නේ ඊළඟට ඉන්නව ෆංගයි දිලිර වර්ග වල එන්නේ අපි ෆංගයි ෆංගයි වලට පස්සේ ඊළඟට ඉන්නව ප්ලාන්ටේ 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 වලට පස්සේ ඊළඟට ඉන්නව ඇනිමාලියා ඕන් ඒ කියන්නේ 1969 කාලේ වෙනකොට රොබර්ට් විටේකර් විසින් තමයි රාජධානි පහක් තියනවා කියලා මෙන්න මේ කෑල්ල ඉදිරිපත් කළේ. හරි ඊට පස්සේ මෙතනින් පහලට වංශය වර්ගයේ ගෝත්‍ර කුල ඒ කියන්නේ මේවා තිබුණා ඒ කාලේ. හරි 1800 ගණන් වෙන දැන් අර සාර්ථක වර්ගීකරණ ඉදිරිපත් කළා තිබ්බනේ. කාලෝත්ති කාලේද? ආ මේ කාලේ දැන් මේවා තිබුණා. හරි මේවා තිබුණා. හැබැයි මේක නැවත වතාවක් සාර්ථක ලෙස වර්ගීකරණය කළ රාජධානි පහකට බෙදුවේ කවුද? රොබර්ට් විටේකර්. එතකොට ඔන්න රොබර්ට් විටේකර් රාජධානි පහ කියන එක ගෙන්නේවා. හරි රාජධානි පහක් අරගෙන ආවා. ඊළඟට රාජධානි පහ. ওই රාජධානි පහේ වර්ගීකරණය අපි කාලයක් තිස්සේ භාවිත කරා 1969 ඉඳන් මෙයා ඉදිරිපත් කළාට පස්සේ. හරි 1969 ඉඳන් 1990 දක්වා. හරි ඒක ලොකු කාලයක් නේ. අවුරුදු 21ක වගේ කාලයක්. අවුරුදු 21ක වගේ කාලයක් පුරාවට මේ රොබර්ට් විටේකර්ගේ රාජධානි පහේ වර්ගීකරණය මේ බලපෑවතුණා ඊට පස්සේ කාලයකට පස්සේ ආවා කාල් වූත් වන මතකද කියලා හරි කාලයකට පස්සේ කියන මතකද කියලා කාල් වූත් ආයි කාලයකට පස්සේ හරි අවුරුදු 21කට පස්සේ ඔය කාලයකට පස්සේ ආපු කාල් වූත් කිව්වා නෑ මේ රාජධානි පහට කලින් රාජධානි පහටත් වඩා උඩින් අධිරාජධානි කියලා තවත් කණ්ඩායමකට මෙහෙම බෙදන්න පුළුවන් අධිරාජධානි කියලා බෙදන්න පුළුවන් කියලා කිව්වා ඒක මෙන්න මෙහෙම දෙයක් උනේ හරි දැන් මේ මොනේරාවන් කියන්නේ මම හොඳට අහන්න අහලා හරි මේ මොනේරාවන් කියන්නේ මේ ශූන්‍යස්තික නෙමෙයි මෙයා කියන්නේ ප්‍රඥාස්තික ඒ කියන්නේ හරියට දැන් මේ අපි බැක්ටීරියාවක හරක් කඩක් කපලා බැලුවොත් එහෙම එයාලගේ ඤක්තියක් කියලා එකක් හරියට බලා ගන්න ලැබෙන්නේ හැබැයි ප්‍රොටිස්ටා ප්‍රොටෝසෝවා ඒක සයිලික ජීවි එයාලගේ සයිලිය තුළ සංවිධානය වෙච්ච ඤක්ති තියෙනවා ෆංගය තුළ සංවිධානය වෙච්ච ඤක්ති බලා ගන්න පුළුවන් ප්ලාන්ටේ තුළ සංවිධානය වෙච්ච ඤක්ති ඒ කියන්නේ ඤක්ති ඇතුලේ DNA RNA වගේ දේවල් තියෙනවා හරිද ඒ වුණාට
आंतिक परिसर जीवत्वा लवण सहित परिसर जीवत्वा ऑक्सीजन रहित प्रदेश जीवत्वा प्रतिजीवक मेरे गिंदर गिनकंदुआ अधिक लवण सहित अरे मलमूद आंतिक परिसर वाले जीवाक्त अन्टी अन्े මේ මොනේරා කියන මේ මේ රොබර්ට් විටේක ඉදිරිපත් කරපු රාජධානි පහෙන් පළවෙනි එකේන අල්ලගත්ත මෙයා දෙකට බෙදුවා එක කට්ටියක් දැම්ම ආකියා කියලා තව කට්ටියක් දැම්ම බැක්ටීරියා කියලා ඊට පස්සේ මෙන්න මේ හතර දෙනාම එකතු කරලා මෙයා කිව්වා මේකට නම ඊයුකැරියා තයි මෙන්න හතරම එකතු කරලා මෙයා කිව්වා මොකද්ද මේ හතරම එකතු කරලා එයාට දැම්මා ඉයුකැරියා අධිරාජධානි ඔන්න ඒක අධිරාජධානි තුනක් ඉදිරිපත් කළා ඒ කවුද කාල් බුත් එයා ඉදිරිපත් කළ අධිරාජ තුනක් එකක් තමයි ආකියා අධිරාජධානිය අනිත් එක්කෙනා බැක්ටීරියා අධිරාජධානිය අනිත් එක්කෙනා තමයි ඉයුකැරියා අධිරාජධානි හරි එහෙනම් ඔන්න අධිරාජධානි තුනේ වර්ගීකරණය ආව 1990 දී. අන්න එතකොට මෙතනට මේ අධිරාජධානි කියන එකත් ආවා. දැන් වර්තමානයේ පිළිගන්නේ මේ කාල් වූත් ඉදිරිපත් කරපු අධිරාජධානි තුනේ වර්ගීකරණය සමග ඉතුරු ටික. හරිද? එහෙමනම් අපි එතෙන්ට යනකම් ලියාදෝ ගැටලුවක් තියනවාද කියන්නේ? තේජන එතනත් යන ඉක්මනට අහන්න. දැන් අපි කතා කරේ මේ ටිකේ ස්වභාවික වර්ගීකරණයේ දූරාවලියක් අනුව සැකසෙනවා කිව්වා. ඒ දූරාවලිය තමයි මේක. මේ දූරාවලිය ආපු හැටි තමයි දැන් අපි මේ කතා කරන්නේ. ඒ දූරාවලිය හැදුනේ 1969 දී ආව රොබර්ට් විටේක. එයා රාජධානි පහක් ඉදිරිපත් කරා. එතන ඒවල එතන පහල මේ ටික ආවා. ඊට පස්සේ 1990 දී කාල් වූත් ඇවිල්ලා රොබර්ට් විටේකගේ රාජධානි පහට අමතරව තව එකක් උඩට දාලා අධිරාජධානි තුනක් එකතු කරා. ඒ එකතු කිරීමත් එක්ක තමයි මෙන්න මේ දූරාවලිය සම්පූර්ණයෙන් දැන් වර්තමානයේකට ගොඩනැගිලා තියෙන්නේ. හරි. ගැටලු තියෙනවා නම් කතා කරලා අහන්න, සටහන දෙන්නම් ලියාගන්න. ඒ අතර ගැටලු තියෙන ඒවා කට්ටිය මයික් එක ඔන් කරලා කතා කරන්න.
හොඳයි එතකොට අපිට සමස්ත ජීවි වර්ගීකරණය සටහනකින් දාපන් දක්වන්න පුළුවන් අද රාජධානි තුනේ වර්ගීකරණයත් එක්ක ගත්තොත් එහෙම අද රාජධානි තුනේ වර්ගීකරණයත් එක්ක ගත්තොත් එහෙම අපිට එකක් ගන්න පුළුවන් ආකියා කියලා ආකියා आखी अधिराजधानी एक हरि ईट पास आखी अधिराज अधिराजधान पास इधर बैक्टीरिया बैक्टीरिया भी नमी इन्ना ईट पास इन्ना यूकेरिया अन्ना अधिराजधान सुन ईट पास एक ल पास पहाड़ी यूकेरिया एक आप इधर बेचारे के अंदर बुला तब कोटा अवसानी वर्तमान जीवी वर्गीकरण अभी हदागू लक्षण अद्धन बैक्टीरिया प्लांटे प्लांटे कतर पास्ते प्लांटे वर्धन हर प्लांटे सपुष्पशाक बीज हट गन्ना अपुष्पशाक एनिमालिया पास्ते कुंदर पृष्ठवांशी अपृष्ठवांशी ओम मे वाट वर्गीकरण हर जीवी वर्गीकरण දා හතර 15 කියන පාඩම් දෙකට අදාළ ටියුට් එක දැනටමත් මුද්‍රණය පවතිනවා හරිද එතකොට ඒකත් ඔයාලට ලැබෙන සලස්වන්න එතකොට ඔයාලට ටියුට් එක ගන්න කාලේ වෙනකොට හදිස්සියාරේ ලොක්ඩවුන් පීරියඩ් එක කියන ලොක්ඩවුන් වෙලා නම් කරලා තියෙන රට ඔයාලට කරන්න තියෙන දේ තමයි පුළුවන් විදියට මුත්ත ළමයි අපේ ඉඩට ගිහලා ටියුට් එක ගන්න පුළුවන් ඒකට අමුතලා ඉඩට ගිහලා ටියුට් එක අරගන්න පුළුවන් ඒ විදියට මොකක් හරි උපක්‍රමයක් කරලා ලාහල මාර 3-4 දෙනෙක්ගේ ටියුට් එක පාර ගන්න संबंधी।